සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම. ඉතින් මේ දිනවල පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර එක් දින ක්‍රිකට් තරගාවල. ඉතින් පළමු තරගයේ වැස්සට හෙදිලා ගියා. දෙවැනි එක් දින තරගය පෙරේදා පැවැත්ුණා. ඉතින් තරගයේ වර්ෂාවෙන් විටින් විට බාධා එළුණා. තරගයේ පැවැත්ුණා. ඉතින් කඩුළු දෙකක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මොහොතේදී. නමුත් මෙම තරගාවලියේ විශේෂත්වයක් තිබෙනවා. මොකද වෙනදා බලන තරගාවලිය වගේ නෙමෙයි. මොකද ප්‍රේක්ෂකයන්ගේ දැඩ අඩුවක් තිබුණා. මොකද ගොඩක් පුටු හිස්සලා තිබුණා. ඉතින් 35,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් දාන්න පුළුවන් ක්‍රීඩාංගණයක. ඉතින් 500ක්වත් බලන්න ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපි දැක්කා මේක YouTube ලයිව් හරහා දෙනකොටත් කණ්ඩායමේ 4 පාරක් 6 පාරක් ගියාම අර වෙනදා කෑ ගහන සද්දය හෙන්නයි. ඉතින් කෘතිමව තමයි මේ ශබ්දය අදලා තිබුණේ. 6 පාරක් 4 පාරක් කඩුල්ලක් එහෙම දැවි ගියාම ඉතින් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ දිනවල අත් වෙලා තිබෙන්නේ. ඉතින් දැකද සමාජ මාධ්‍යවල ක්‍රිකට් රසිකයන් පවසලා තිබෙනවා. ඉතින් මේ වගේ ක්‍රිකට් බලලා අපිට වැඩක් නැහැ, ඊට වැඩිය හොඳයි තමන්ගේ වැඩක් කරගන්න එක මේ කාලය ඇතුළත කියලා ඒ වගේ කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඇත්තටම පේනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වල යම්කිසි පරිහානියට පත්වීමක් පෙන්වුම් කරන කියලා. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයට පිළිබඳ දැඩි විරෝධයක් එල්ල වෙනවා ක්‍රිකට් රසිකයන්ගෙන්. නමුත් ඔවුන් තමයි තාමත් පුටුවල රැඳී සිටින්නේ ලොකු තනතුරුවල. නමුත් ඉතින් කෙසේ වෙතත් මේක ක්‍රිකට් කියන්නේ අපි රැකගත යුතු ක්‍රීඩාවක්. ඉතින් අපේ ආගමක් වගේ තමයි. ඉතින් සිංහල දෙමළ මුස්ලිම් සියලුම ආගම් ජාති භේදයකින් තොරව ආදරය කරපු ක්‍රිකට් අපි රැකගත යුතුයි මතු අනාගතයේ වෙනුවෙන්. ඉතින් සෙනග එන්නේ නැති හින්දා ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළීමක් යොදලා තිබෙනවා. ඉතින් ඒ බ්ලොක් සී සහ ඩී, ඒ කියන්නේ ඉහළ මහල සහ පළමු මහල, පහළ මහල නොමිලේ නරඹන්න අවස්ථාවක් ලබා දීලා තියෙන දේ අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඔන්න යන්න පුළුවන්. ගිහිල්ලා සත පහක්වත් ගන්න නිකන් ඇතුල් වෙලා බලන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලොන්ට සුබ ආරංචියක් වෙයි කියලා හිතනවා. මොකද කාලෙකට පස්සේ තමයි ඉතින් මේ වගේ තරගාවලියක මෙම තරගයක් නොමිලේ බලන්න අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. ඉතින් අපිට මතකයි මීට පෙර මෙම බ්ලොක් සී සහ ඩී වලට තරගාවලිය ආරම්භ වීමට පෙර මිලක් නියම කරලා තිබුණා. ඉතින් කිසිදු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් බලන්න ඇවිල්ලා තිබුණේ නැහැ. ගොඩක් ෆොටෝ හිස් 99%ක් වගේ හිස් තිබුණා. ඉතින් ඒකට පිළිමයක් වශයෙන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොමිලේ නරඹන්න අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදා කරලා දීලා තිබෙන්නේ. ඉතින් තරගයේ නරඹන්න යනවද නැද්ද කියන එක තිබෙන්නේ ප්‍රේක්ෂක ඔබගේ අතේ. ඉතින් ඔගොල්ලොන්ට ගිහිලා තරගයේ නරඹන්න පුළුවන්. සත පහක්වත් ගන්නේ නැහැ, අතුල් වෙන්න පුළුවන් නොමිලේ. බ්ලොක් සී සහ ඩී වලට විතරයි, ඒ කියන්නේ ඉහළ මහල සහ පහළ මහලට පමණයි. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන ඇති මේ තීරණ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ අදහස් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගන්න පුළුවන් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්න, සුබ දවසක්.